අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ ෆෝසස් රෙප්ස් ෆෝසස් රෙප්ස් නිකන් හුරු නෑ වගේ නේද රයිට් ඇත්තට ඔව් හුරු නෑ ඕකට අපේ අපේ භාෂාවෙන් කියන්නේ සපෝට් ගන්නවා රයිට් ඕක තමයි ට්‍රේනින් ටෙක්නික් ඇත්තටම මේක හොඳ ට්‍රේනින් ටෙක්නික් එකක් ඒ වුණාට අපේ ලොකු අඩුපාඩුවක් කරනවා රයිට් අපි බලමු මේ ෆෝසස් රෙප්ස් කියන්නේ මොකක්ද එහෙම නැත්නම් සපෝට් ගන්න විදිය කොහොමද රයිට් ඒකත් මේ මොනවාද සාමාන්‍යයෙන් තුන්ගුණයක වගේ අපිට growth hormone තුන්ගුණයකට කිට් වෙන්න වැඩි වෙනවා හරියට ෆෝසස් රෙප්ස් කරොත් මෙහෙමයි හැබැයි කරන්නේ ෆෝසස් රෙප්ස් කරන්නේ ටෙක්නික් එක අන්තිම සෙට් එකේ අන්තිම රෙප්ස් දෙක පොඩි ෆින්ගර් ටිප් එකෙන් තල්ලුවක් දෙනවා ඕක තමයි ෆෝසස් රෙප් ඕකත් දිගටම කරන්න හොඳ නැහැ රයිට් මාස එකමාරයි දෙකයි ඕක කරන්න හොඳ අනිත් එක ෆෝසස් රෙප්ස් කළා දවස් 3ක් යනවා ඇඟ රිකවර් වෙන්න එකක් මතක තියාගන්න ඕනේ ඒකින්ද දිගටම කරන්න ඕනේ මොකද්ද අපේ අය ඒ වුණාට කරන වැරද්ද අපේ අය ෆෝසස් රෙප් නෙමේ ටීම් වර්ක් එකක් කරන්න රයිට් අපි හිතමු බෙන්ච් ප්‍රෙස් එක කරනවා කියලා එක්කෙනෙක් පල්ලෙහා ඉන්න එක්කෙනා බෙන්ච් ප්‍රෙස් එක කරනවා අර සපෝට් දෙන එක්කෙනා ඩෙඩ් ලිෆ්ට් එක ගහනවා දෙන්නටම වැඩක් නැහැ රයිට් ෆෝසස් රෙප් කරන්න ඕනේ අන්තිම සෙට් එකේ අන්තිම රෙප්ස් දෙක තුන පොඩි සපෝට් එකක් දෙන එක තමයි ෆෝසස් රෙප් කියන්නේ දැන් ඔහොම කියපුවාමත් ඔහොම මම මේ අවවාද කරපුවාමත් ඔහොම කරන්න එපා පුතා කියලා නෑ මාස්ටර් මේ බැලන්ස් කරගන්න ඔයා කියලා තමයි කියන්නේ අපි එතකොට බැලන්ස් කරගන්නේ මොකෙන්ද අපි වේට් එකක් කරනකොට බැලන්ස් කරගන්නෙත් මාංශ පේශි වලින් ඒ කියන්නේ ස්ටේබලයිසර් මසල් එතකොට අරයා බැලන්ස් කරලා දෙනකොට ඒ ස්ටේබලයිසර් මසල්ස් වැඩ කරන්නේ ඒක පාඩුවක් ඒකින්ද ෆෝසස් ස්ටෙප්ස් ඒ විදිහට අපි පාවිච්චි කරමු පුළුවන් තරම් තනියෙන් කරන්න පුළුවන් තරම් තනියෙන් කරන්න වේට් එක ටික ටික වැඩි කරන්න හදිස්සි වෙන්න එපා ගොඩක් හදිස්සි වෙන අය තමයි දාගෙන එහෙම කරන්නේ එහෙම කළා ඉන්ජරි වෙනවා අද දැන් ඔය අපේ කට්ටිය ෆෝසස් ස්ටෙප් කරනකොට මේ එක්සර්සයිස් එක කරන එක්කෙනාට වැඩිය සපෝට් දෙන එක්කෙනාට ඉන්ජරි වෙනවා ඒ කියන්නේ ස්පොටර්ට ඉන්ජරි වෙනවා විශේෂයෙන් මේ එල්බෝස් වලට එහෙම හොඳ නැහැ ගොඩක් මේ ඒ සපෝට් කරන එක්කෙනාට රයිට් ඒකින්ද මතක තියාගන්න ෆෝසස් ස්ටෙප්ස් හැමතිස්සෙම පාවිච්චි කරන්නෙත් නැහැ අන්තිම සෙට් එකේ අන්තිම රෙප්ස් දෙක තුන විතරයි රයිට් එහෙනම් අපි නවතිමු ආයි සෙෂන්ස් වලින් හම්බ වෙමු ආයි බොවන්